කරලා ලබන අවුරුද්දේ මාර්තු මාසයේ පවත්වන්නට තියෙන ප්‍රාදේශීය සභා නගර සභා ඡන්දය පවත්වන්න ලොකු මහා පාරවල් හැදුවට මහා කුළුණු වලින් ලෝකෙටම ප්‍රකාශ මහා තත්ත්වකම ප්‍රකාශ කරන්න මහා කුළුණු හැදුවට ලෝකෙටම පම්පෝරි ගහනද ගුවන් තොටුපළවල් හැදුවට එක ගුවන් යානයක්වත් නතර වෙන්නේ නැති ගුවන් තොටුපළවල් හැදුවට ලංකාවේ බොහෝ දෙනෙක් ඛණ්ඩ වේලක් නැතිව ජීවත් වෙන තත්වයට අද හැද වැටිලා තියෙනවා මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ නායකයෝ සන්තෝෂයෙන් ඉන්නවා පාර්ලිමේන්තුවෙන් හොඳට කාලා බීලා සමහර හැන්ට ඇඳුම් ඇඳ ගන්නත් බැරි තරම් මහත් වෙලා මෝඩ කතා කිය කිය එම්ටි පොකට් මොනවද තියෙන්නේ ලෝකේ හැම රටවල් වලම හිඟා කන්නට ගිහිල්ලා තියෙන රටක් ලංකාව බොරුෂෝ නායකයෝ නිකන් හරියට පොඩි ළමයි ටිකක් වගේ එකාට එකා බැනුම් ඇනුම් බැනුම් යොමු කරන එක විතරයි කරන්නේ මේකද වගකීම වගකීතු නායකයන්ගේ හැසිරීම විය යුත්තේ මේකද ලංකාව ඒ දවස්වල කිව්වනේ ආසියාවේ ආශ්චර්ය කියලා ඔන්න දැන් ආශ්චර්ය පාස්කු ප්‍රහාරය තාමත් එහෙමමයි කවුද ඒක කරේ ඒක පිටිපස්සෙන් හිටපු බලවේග ඔක්කොම හැරගත්තද කිසි දෙයක් නැහැ අරගලයක ඉදිච්ච තරුණ තරුණියන් 4000ක් පමණ ඇතුළට දාලා තියෙනවා එතන ඔක්කොම මුළු ලංකාවම ඇතුළට ගන්න පුළුවන් ඒගොල්ලන්ට ඕන නම්. ඒකද ප්‍රගතිය කියලා කියන්නේ ඒකද ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. ඒකද ඔය එංගලන්තේ රජින ඉස්සරහා පිට රජු රෝ ඉස්සරහා පිට ගිහිල්ලා මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදය කියලා ඒගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. 4000 කූඩු කරලා. මේකද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. අපි ඉල්ලා සිටිනවා මැතිවරණ කොමිසමෙන් කරුණා කරලා ලබන අවුරුද්දේ මාර්තු මාසයේ පවත්වන්නට තියෙන ප්‍රාදේශීය සභා නගර සභා ඡන්දය පවත්වන්න එතකොටවත් මේ ආණ්ඩුවට අපිට උත්තර දෙන්න පුළුවන්කම ලැබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට නායකයන්ට ඕන ඕනේ විදියට මැතිවරණ තියන්න කටයුතු කළොත් මැතිවරණ කොමිසමක් කරන්නේ රට පාවා දීමක් පමණයි